එහෙම නැත්නම් මේ අභියෝගකට මොන දෙයක් බෑ. මෙතන ජාත්‍යන්තර අභියෝගයක් තියෙනවා, දේශීය අභියෝගයක් තියෙනවා. මේ අවුරුදු 40 තුළ අලුත් සාධක අපේ ආර්ථිකය තුළ ඇති වෙච්ච කාරණාව තමයි. අපේ රටේ අවුරුදු 40කට ඉස්සර නොහිටි අලුත් ප්‍රාග්ද මූල්‍ය ප්‍රාග්ධන ධන ප්‍රති පන්තියක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි රටේ ඉන්න ලොකුම 25 දෙනා ප්‍රාග්ධන මුදලාලි. ඊළඟ 25 දෙනා ව්‍යාපාරික මුදලාලි. බිස්නස්. මේ 50 දෙනා තමයි රට මෙහෙවන්නේ, ආර්ථිකය මෙහෙවන්නේ. ආණ්ඩුව වල ආර්ථික බලපාන්නේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට පිටවස්සෙන් එන බලවේගය. ඉතින් ඒක තේරුම් අරගන්න. ඒ නිසාම තමයි ඒක වඩාත් පුළුල් සමාජ බලවේගයන් එක්ක තමයි මෙයට හරස්ස කටයුතු කරන්නේ. දැන් ඒ අතරතුර තමයි මේ මැතිවරණයක් එන්නේ. දැන් මේ தත්ත්වය තුල තමයි අපිට මේක වඩා වැදගත් වෙන්නේ. මේ මැතිවරණයේ පුද්ගලයා නෙමෙයි, කවුද ජනාධිපති වෙන්නේ කියලා නෙමෙයි. මේ රට ගොඩගන්නේ කොහොමද, මොන වැඩපිළිවෙලද, ඒක තමයි ඉස්මතු වෙලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ තමයි කතා නොකරන්නේ. මාධ්‍යෙන් කතා කරන්නේත් නැහැ. කවුද උදේ ඉඳලා හඳනකන් ගෝඨාභයද, සජිත්ද, අරයද, අනුරද, මේක තමයි මාමුළු මාධ්‍යෙම ඉලෙක්ට්‍රොනික මේකෙන් අවධානය යොමු කර යුතු රට ගොඩගන්න ඕන වැඩපිළිවෙල මොකද්ද කියලා. ඒක ඉස්මතු වෙන්නේ නැහැ. මා කල්පනා කර 2010 2015 මැදින් රට තීරණාත්මක වෙන්න මෙතන වැදගත් තිස්ස සහෝදරයා ගාපු ජාත්‍යන්තර සාධක මින් පෙර කිසිම මැතිවරණයකට තිබුණේ නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් දවස් 3කට ඉස්සෙල් ප්‍රකාශ කළා තිබෙනවා. මගේ ව්‍යායාමය විදේශ ප්‍රතිපත්ති ආරක්ෂා ප්‍රතිපත්තියේ චීනයට එරෙහිව ආසියාව දෙන රටවල් මගේ පැත්තට හරව ගන්න තමයි මගේ මේ අවස්ථාවේ. මේ බලපෑම තමයි එන්නේ සෝෆා ගිවිසුම, මිලියනියම් ගිවිසුම, අක්සා ගිවිසුම කියන්නේ. මොකද පවතින ලෝක තත්ත්වය යටතේ අද ඔවුන්ගේ උපාය මාර්ගයන් උපක්‍රම සාක්ෂ ගන්න ඉතාම සූක්ෂම ලෙස. මෙහාට එන්න බෑ. හිරාකේර ගැහුවගේ ඇල්ල බෙල්ල මෙල්ල කළා මෛත්‍රීපාල සේනානායක අරගෙන මරලා දාන්න බෑ. එහෙම දැක් ගඩාෆි වගේ මරලා දාලා ඇදගෙන යන්න බෑ. මම ඊයේ දැක්ක මේ ලිබියාවට වෙච්ච දේ සහෝදරුනේ, මේ රටේ ඉති ලෝක ඉතිහාසයේ මොන රාජ්‍ය නායකයද කොයි තරම් වැරදි වුණත් ඒකාධිපති වුණත් ඒක වෙනම කාරණා. ඔව් කොමියුනිස්ට්වාදී විරෝධියෙක් වුණත් මුළු රටේ ජනගහනයට විදුලි බලය නොමිලේ දීපු නායකයා මරලා ඉතම් පාරදී ගෙදගෙන ගියා. අද බලන්න 3-4 කැඩලා ලිබියාව පුංචි මුළු මහත් ආප්‍රිකානු මහද්වීපයේ ඉදිරියෙන්ම සිටි ආර්ථික වශයෙන් රට විනාශයි. ඒ කෙලින්ම නග්න ලෙස ආක්‍රමණය කරලා දැන් කරන්නේ අලුත් උපක්‍රම. ඒ විදිහට කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය නම පාවිච්චි කරනවා, යහපාලනය පාවිච්චි කරනවා, මිනිස් අයිතිවාසිකම් පාවිච්චි කරනවා. මේ මුවාවෙන් තමයි අල්ලගෙන නිලධාරි මලන්තයෙන් ඩිප්ලොමැටිකලි මන්ත්‍රීවරු බාගෙන අල්ලගෙන එහෙම තමයි කියන්නේ. ඉතින් ඒක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේක අපේ රාජ්‍යංශයේ ඉන්න නායකොත් මේක කියන්නේ නිලධාරි පැලන්තියත් මේකට අහුවෙලා. ඒ නිසා මෙන්න මේ මැතිවරණය මේක මේ මැතිවරණයේදී මම ප්‍රශ්නය තිස්ස සහෝදරයා පුණපුණා කියන්නේ ඇත්ත වශයෙන් මේ තියෙන භයානකකම. මේ ජාත්‍යන්තර සාධකය නිසාම කිසි ලෙසකින් අපිට ඉඩ දෙන්න බෑ. යලිතරක් අධිරාජ්‍යවාදී ගැති පක්ෂයකට යටි මේ රටේ බලය අල්ලන්න දෙන්න බෑ. බලයට පාත්‍රන දෙන්න බෑ නොවැම්බර් මාසෙට පස්සේ. ඒක තමයි ජාතික ආරක්ෂාවට, සෞරත්වයට, නිදහසට, ආත්ම ගෞරවයට, දේශ ප්‍රේමිත්වයට හැම එකටම තියෙන්නේ. මම ඉල්ලා ඉන්නවා. මට අයිතියක් නෑ බලපෑම් කරන්න නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉල්ලා ඉන්න මේ අවස්ථාවේ මේ තීරණාත්මක මොහොතේ ජාතිය තීරණාත්මක අවස්ථාවේදී නිවැරදි තීරණයකට එන්න ලැබිලා අපි කවුරුත් එක්කවෙලා මේ රට ඒ ඒ වැත්තර රට ගොඩ ගැනීමේ ව්‍යායාමයට කරගහන්නේ කියලා.